තොටවත්ත සහෝදරයාට එරෙහිව නීතිය ක්‍රියාමාර්ග ගන්නවා වගේම CID එකට ගිහිල්ලා පැමිණිලි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි පැමිණිලි කරලත් බෑ, පැමිණිලි නොකරත් බෑ. පැමිණිලි කරන්න ගියොත් නිකන් ඉන්න කබ්බෙක්ව ෆෝම් කරන්න යනවා වගේ වෙනවා දෙයක්. ඒ නිසා මේ පැත්තත් අපි හුඟක් කල්පනා කරා. නිකන් ඉන්න එකෙක්ව ෆෝම් කරන්න ඕනේද කියලා. හැබැයි පැමිණිලි නොකරත් බෑ. මොකද හෙට උදේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහත්තයා අවිල්ලා කියයි මාධ්‍ය ඉස්සරහට අපිට මේ සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණේ නැහැ කියලා කියයි. ඒ නිසා අපි කල්පනා කරා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කරන්නට. කොහොම වුණත් මේ සිද්ධවන දේවල් වලින් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි අනිවාර්යෙන් ළඟදි මැතිවරණයක් එනවා කියන එක පේනවා අපිට. අතුරුදහන් වෙලා හිටපු කට්ටිය එක් එක් තැන් වලින් හතු පිපෙනවා වගේ දැන් එක එක කෙනා මතුවෙන්න පටන් අරගෙන තියෙනවා. තමන් කිසි දෙයක් කරලා නැහැ, ඒවා වෙන කවුදෝ කරේ, අපි සුදනුවන් කියලා තමන්ගේ පවිත්‍රතාවය තහවුරු කිරීමට ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවන් හුඟක් දෙනෙක් පවත්වපු එක අපි දැක්කා. මැතිවරණයක් එන්න ලං වෙනකොට මේ වගේ අසික්කිත අප්‍රසන්න දේවල් අපේ රට තුල බහුලව සිද්ධ වෙනවා. ඇත්තටම මේක සෝචනීය දුකටපත් වෙන කරුණක්. මේ රටේ බෞද්ධ ජනතාවගෙන් ආදරණීය බෞද්ධ ජනතාවගෙන් මම විශේෂයෙන් ඉල්ලීමක් කරන්න කැමති. ලෝකයේ රටවල් 200 ගණක් තිබුණට ලෝකයේ තියෙන පැරණිම ආගම් හතර බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම එක රටක් තුල කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ රටේ මිනිස්සු ඒ ආගම් අදහගෙන ජීවත් වෙනවා නම් ඒක අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව තමයි. ඒ අපේ රටට ලැබුණු වාසනාවක්. ඒ නිසා තමයි අපේ රට මේ තරම් වාසනාවන්ත රටක් හැටියට අපි නිතරම කියන්නේ. මේ රට බෞද්ධ රටක්. එහෙමත් නැත්නම් බෞද්ධයන් වැඩිපුර ජීවත් වෙන රටක්. මම ඇත්තටම මේ රටට ආදරෙයි. හදවතින්ම ආදරෙයි. ඒ වගේම විශේෂයෙන් බෞද්ධයන්ටත් මම ආදරෙයි. මම මුස්ලිම් භක්තිකයෙක් හැටියට සහ ආගමික නායකයෙක් හැටියට හිටියට මම අදටත් බුද්ධාගම බෞද්ධ දර්ශනය හදාරනවා, ඉගෙන ගන්නවා. අදටත් මම ඉගෙන ගන්න තමයි ඉන්නේ. ඒකේ තියෙන වැරදි හොයන්න නෙමෙයි. ඒකේ තියෙන හොඳ දේවල් අල් කුරාණය සමඟ සංසන්දනය කරලා බලලා මගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් ඒකෙන් මම අරගෙන යහපත් ජීවිතයක් ගත කරන්නට තමයි මම බෞද්ධ දර්ශනය හදාරන්නේ. මටත් පන්සිල් පද පහ පාඩම්. පන්සිල් පද පහ පාඩම් වෙච්ච හැම කෙනෙක්ම බෞද්ධය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මටත් පන්සිල් පද පහම කටපාඩම්. හැබැයි මේ පන්සිල් පද තමාගේ ජීවිතයේ ප්‍රැක්ටිකලි ඔහු ඒක ප්‍රායෝගිකව හදාරනවාද කියන එක තමයි ප්‍රශ්නේ. සුරා මේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්කාපදං සමාදියාමි කියලා කියලා හවසට ෂොට් එකක් ගන්නවනම් බෞද්ධෙක් වෙන්න බෑ. මුසාවාදා වේරමණී සික්කාපදං සමාදියාමි කියලා කියලා පට්ටපල් බොරු පචකෙලිනවනම් බෞද්ධෙක් වෙන්න බෑ. අදින්නාදාන වේරමණී සික්කාපදං සමාදියාමි කියලා කියලා හොරකම් කරනවනම් බෞද්ධෙක් වෙන්න බෑ. ඒ වගේම මුසාවාදා වේරමණී සික්කාපදං සමාදියාමි කියලා පචකෙලිනවනම් බෞද්ධයෙක් වෙන්නත් බෑ. ඒ නිසා මේ පන්සිල් පද විතරක් කටපාඩම් කරලා හරියන්නේ නැහැ. ඒක තමාගේ ජීවිතේ තමන් ඒක ප්‍රැක්ටිකලි හදාරන්න ඕනේ. එතකොට තමයි ਉਹ බෞද්ධයෙක් වෙන්නේ. මේ බෞද්ධ දර්ශනයට අපි හරි ආදරයි. හරි ආදරෙයි. මම ඇත්තටම හරි අවංකයෙන් මේ බෞද්ධ දර්ශනය හදාරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියේ ඉඳලා උන්වහන්සේගේ අවසන් හෝරාව දක්වා මම හදාරගෙන තියෙනවා. ඒකෙන් හුඟක් දේවල් මම ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේට මොකක් හරි කවුරු හරි වැරදියට උන්වහන්සේ ගැන කතා කරොත් අපිටත් ඒ ගැන කැක්කමක් තියෙනවා, තරහක් ඇති වෙනවා. අපි ඒකට විරුද්ධව කතා කරනවා. අපට මතක ඇතිනම් ජෙරොම් ෆෙනාන්ඩෝ කියන පාස්ටර්වරයා ඉස්ලාම් ආගමට එරෙහිව සහ බුද්ධාගමට එරෙහිව කතා කරා. එතකොට අපි කෝපයටපත් වෙලා අපේ දැඩි විරෝධය ඒ වෙනුවෙන් අපි ප්‍රකාශ කළා. එඩිතරව ප්‍රකාශ කළා. ඒ වගේම මුස්ලිම් කෙනෙකුට මුස්ලිම් ආගමට ඉස්ලාම් ආගමට
එවැගේම නබිනායකතුමාණන්ට අල්ලා දෙවියන්ට අල් කුරාණයට කවුරු හරි කෙනෙක් විරුද්ධව අපහාස වන විදියට කතා කරනවා නම් බෞද්ධ සමාජයක් හැටියට මගේ සහෝදර සහෝදරියන්ටත් කැක්කුමක් එන්න ඕනේ ඒගොල්ලන්ටත් හැඟීමක් එන්න ඕනේ මේ මිනිස්සයා කරන වැඩේ වැරදි ඒ නිසා අපි ඔහුට විරුද්ධව ඔහුගේ ප්‍රකාශයන් වලට විරුද්ධව අපි පෙනී සිටින්නට ඕනේ එතකොට තමයි මේ රට ලස්සන වෙන්නේ බෞද්ධයන්ට ප්‍රශ්නයක් ඇති වුණාම ක්‍රිස්තියානි අය මුස්ලිම් අය හින්දු අය තුන් දෙනාම එකතු වෙලා එයා වෙනුවෙන් පෙනී සිටින්න ඕන හින්දු කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වුණොත් බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් ඔක්කොම එකතු වෙලා එයා වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ මුස්ලිම් කෙනෙක්ට යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු තුන් දෙනාම එකතු වෙලා එයාගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕනේ එතකොට තමයි ඒ රට ලස්සන වෙන්නේ ඒ සංස්කෘතිය එතකොට තමයි ඒකට වටිනාකමක් ලැබෙන්නේ මෑත සිද්ධීන් ටිකක් ඔයගලන් අරන් බලන්න අධ්‍යයනය කරලා බලන්න ප්‍රජානන් වහන්සේට අපහාස කළා යයි කියන නතාෂා නතාෂා මොකද්ද කිව්වේ සුද්ධෝදනගේ පොඩි එකක් කියන පොඩි වචනයක් තමයි කිව්වේ තර්කානුකූල බලනවා නම් ඒක හරි එතුමිය කියපු එක නමුත් බුද්ධයන්ට ඒක රිදුනා මුස්ලිම් වරුන් වන අපිටත් ඒක රිදුනා ඇය වෙනුවෙන් අපිත් හඬ නැගුවා ඒ කතා කරපු එක වැරදි කියලා අන්තිම මොකද වුනේ එයාට හිරේ යන්න සිද්ධ වුණා සේපාල අමරසිංහ දලදා මාලිගාවට විරුද්ධව කතා කළා අපිටත් ඇත්තටම දුකක් හිතුණා ඒ වෙලාවේ මොකද දලදා මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ සිද්ධස්ථානයක් අපිටත් ඒ කැක්කුම දැනුණා අපි ඒ වෙනුවෙන් කතා කරා අන්තිමට සේපාල අමරසිංහට හිරේ යන්න වුණා ජෙරොම් ෆර්නැන්ඩෝ කතා කරා බුදුරජාණන් වහන්සේ ආලෝකයක් හොයාගෙන යන කෙනෙක් කියලා කිව්වා අපිටත් ඒක රිදුණා ජෙරොම් වෙනුවෙන් අපිත් කතා කරා ජෙරොම්ට එරෙහිව අපි කතා කරා අන්තිමට දැන් මොකද්ද තත්ත්වේ ජෙරොම්ට ලංකාවට එන්නත් බෑ පිටරටක හැංගිලා ඉන්නවා මෙන්න මේ හැංගීම හැම කෙනාටම එන්න ඕනේ ඒ හැංගීම එනවා නම් අපිට ලස්සනට මේ ලංකාව තුල ජීවත් වෙන්න පුළුවන් ඒ ශ්‍රී ලාංකික කියන ඒ හැංගීම කවුරු වුණත් මොකා වුණත් මිනිස්සයා කියන ඒ හැංගීම අප තුලට එන්න ඕනේ එතකොට තමයි අපිට පුළුවන් ලස්සනට ජීවත් වෙන්න දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි නතාෂා ඒ වගේ වචනයක් කතා කරා කියලා ඇව සිරබාරයට ගන්නවා නතාෂාගේ වීඩියෝවක් SL vlog එකේ ප්‍රකාශනය කළා කියලා බ්‍රූනෝව අත්අඩංගුවට ගන්නවා සේපාල අමරසිංහ දලදා මාලිගාවට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා ඔහු අත්අඩංගුවට ගන්නවා උගලන්ට මතක ඇති මහියංගන ප්‍රදේශයේ මසායිමා කියලා අහිංසක මුස්ලිම් ගෑනු කෙනෙක් හිටියා ඇය ඇඳගෙන හිටියා අර ඉරිච්ච පැරණි කෆ්ටාන් ඇඳුම් ඒ ඇඳුමේ නාවික සුක්කානම නාවික සුක්කානමක් තමයි ඇත්තටම එයාගේ ඒ ඇඳුමේ තිබුණේ නමුත් ධර්ම චක්‍රයට හා සමානයි කියලා ලොකු ප්‍රශ්නයක් මේ ලංකාව තුල ඇති කරලා ඇයවත් හිර කරාද නැද්ද ඇයටත් සිර දඬුවම් ලබා දුන්නද නැද්ද හරි එහෙනම් මේ ඉන්දික තොටවත්ත කියන මනස විකෘති මේ මිනිස්සයා ඉස්ලාම් ආගම ගැන අල්ලා දෙවියන් ගැන නබිතුමාණන් ගැන අල් කුර්ආනය ගැන කොච්චර බොරු අසභ්‍ය අප්‍රසන්න නින්දිත නීච විදියට කතා කරලා තියෙනවද එතකොට ඒක ඇත්තම මුස්ලිම් වරුන් වන අපිට හරි දුකයි අපිට ඒක දරා ගන්නට අමාරුයි මොකද නබිනායක තුමාව අපි අපේ පණටත් වඩා ආදරය කරන කෙනෙක් සම්මෙහෙම එයා ප්‍රකාශ කරන එකෙන් මුස්ලිම් වරුන් ඔක්කොම දුකටපත් වෙලා ඉන්නේ දැන් ඉන්දිකට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වෙනවාද කියන එක තමයි දැන් අපි බලාගෙන ඉන්නේ ඇත්තටම මෙයා කරලා තියෙන ප්‍රකාශ ICCPR එක යටතේ තමයි මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ ICCPR එක යටතේ මෙයාව අත්අඩංගුවට අරගෙන බරපතල දඬුවම් ලබා දෙන්න ඕනේ එහෙම කරොත් තමයි මින් ඉදිරියට මේ වගේ ජාතීන් අතර අසමංගිය ඇතිකරන වගේ ප්‍රකාශ කවුරුත් නොකරන්නේ සිංගප්පූරුවට ගිහිල්ලා මේ වගේ ප්‍රකාශයක් කරලා බලන්නකෝ අමුවේ ඔක්කොමගේ ඉස්සරහා එල්ලලා මරයි මරණීය දඬේ ලැබෙයි අපි සිංගප්පූරුව ගැන කතා කරනවා හැබැයි අපේ රටේ ඕන කෙනෙක් ආගමට ඕන විදියට බනින්න ලෑස්ති හැබැයි සමහර කොටස් විතරයි අත්අඩංගුවට ගන්න ඒගොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමහර අයට ඒවා දාලා නැහැ මෙහෙම වෙන්න බෑ නීතිය ක්‍රියාත්මක වන්නාසේ එසේ ක්‍රියාත්මක වන බව පෙනෙන්නටද තිබිය යුතුයි නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ
නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම දෙකම එකම ගණේ වරදක්. මේක තමයි නීතියේ ආධිපත්‍යය. ඒ නිසා දැටි ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්න. මේගොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරොත් ආයේ කවුරුත් එන්නේ නැහැ මේ ජාතිවාදය අවසන්න ආගම් ගැන තියෙන මේ ප්‍රශ්න මතු කරන්න. ඒ නිසා මේ රටේ වගකීම යුත්තන්ට විශේෂයෙන් ජනාධිපතිතුමාට ඒ වගේම පොලිස් බාරේ ඉන්න ඇමති ටිරාන් අලස් මැතිතුමාට මම මේ අවස්ථාවේදී කියන්න කැමති මෙන්න මේ ඉන්දික තොටවත්තට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. එයා අන්තිමට මෙන්න මේ වගේ දේකුත් කියනවා. බලන්න මේ මේ ප්‍රකාශයේ කොච්චර බරපතලද කියලා. මේ මේ දෙකම ඇත්තටම මෙහෙමයි. මේ දෙකම ඇත්තටම ගත්තොත් ක්‍රිස්තියානි ආගම ඉස්ලාම ආගම එකත් දෙකම ඇත්තටම එකම අම්මගේ මේ චාටර් ළමයි දෙන්නේ. මේ දෙන්නගේ පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඒක වෙනම කතාවක්. දැන් බලන්න මේ ඉන්දික තොටවත්ත කියනවා මුස්ලිම් අයයි ක්‍රිස්තියානි අයයි එකම අම්මගේ චාටර් ළමයි දෙන්නේ. බලන්න කොච්චර බරපතල ප්‍රකාශයක්ද කියලා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි විශ්වාස කරන්නේ නබිතුමාටත් කලින් ආපු දේව දූතවරයෙක් හැටියට. ඊට පස්සේ තමයි නබිතුමාණන් අවසන් දූතවරයෙක් හැටියට මේ ලෝකයට ආවේ. ක්‍රිස්තියානි අය ජේසුස් වහන්සේව පියාණෝ, පුත්‍රයාණෝ සහ ශුද්ධාත්මයාණෝ කියලා විශ්වාස කරනවා. ඒ වගේ කෙනෙක්ට මේ වගේ නින්දා සහගත අපහාසයක් කරන මෙයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ YouTube එකෙන් හම්බ කරන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. YouTube එකෙන් හම්බ කරන්න පුළුවන්ද බැරිද ඒක හොඳද නැද්ද කියන එක ඒක එක එක්කෙනාගේ තීරණයක්. නමුත් මේ වගේ ජාතීන් අතර අසමගිය ඇති කරන ජාතීන් අතර වෛරය ඇති කරන කෙනෙකුගේ චරිත ඝාතනය කරන අමූලික පට්ටපල් බොරු කියලා Tamange viewers වැඩි කරලා subscribe වැඩි කරලා like shares වැඩි කරන්න එහෙම නැත්නම් කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කරන්න එහෙම නැත්නම් මේ මැතිවරණයක් එනකොට කාගේ හරි බලලතක් වෙන්න මේ YouTube එක පාවිච්චි කරලා මේ වගේ පජාත කුජීත නින්දිත වැඩ කරන්න ඇත්තම ඔයගලන්ට ලැජ්ජ නැද්ද මේකට වැඩිය හොඳ නැද්ද පිටකොටුවේ රේල්වේ ස්ටේෂන් එකට ඉස්සරහට ගිහිල්ලා හිඟා කරන එක හොඳ නැද්ද මේකට වැඩිය මම නම් කියන්නේ මේ YouTube channel එක වහලා දාලා ඔය මේ කොටුව දුම්රිය ස්ථානෙට ඉස්සරහට ගිහිල්ලා හිඟා ගන්න මේකට වැඩිය වටිනවා ඒ වගේම තමයි මට පොඩි සැකයකුත් එනවා අපේ රටේ දැන් වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා වෙන ප්‍රශ්න ඒ ප්‍රශ්න නොමග යවන්න ඒක ඩයිවර්ට් කරන්න මේ වගේ අයව පාවිච්චි කරනවද කියලා පොඩි සැකයකුත් මට තියෙනවා දැන් මරන්න ඊයේ පෙරේදා ගෑස් මිල වැඩි වුණා ලයිට් බිල වැඩි කරන්න යනවා අපි උදේ පාන්දර රස්සාවට ගිහිල්ලා හැන්දෑව වෙනකන් හම්බ කරලා අපිට ලැබෙන පඩියෙන් ලයිට් බිලයි වතුර බිලයි විතරයි අප්පා ගෙවන්න පුළුවන් අපිට ඒ තරමටම මේ රට වල පල්ලට වටලා තියෙන්නේ මෙහෙම රටේ ප්‍රශ්න තියෙද්දී තව තව ආයේ ජාතිවාදය ආගම්වාදය මූලධර්මවාදය අවුස්සල අපිට ඉන්න පුළුවන් රටක්වත් නැති කරන්නනේ ඔයගොල්ලන් යන්නේ දැන් අපි මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන එක ගැන අපේ තාත්තට අපේ සීයට අපේ මුත්තට අපේ කිත්තට අපි බනිනවානේ මෙහෙම රටක් ඇයි අපිට බාර දුන්නේ කියලා මේකම අපේ අනාගත දරුවෝ අපිට කියයිද නැද්ද අපිට ශාප කරයි අනිවාර්යෙන් අපේ අනාගත දරුවෝ අපිට ශාප කරයි ඒ නිසා අපි මේ ගැන උනන්දු වෙන්න ඕනේ අපි මේ ගැන කතා කරන්න ඕනේ අඩුම ගානේ අනාගත පරපුරට හොඳ රටක් අපි බාර දෙන්නට අපි සියලු දෙනාම සූදානම් වෙන්න ඕනේ මේ වගේ තුප්පහයි නීච කුජීත පජාත වැඩ කරන්නේ නැතුව හැම කෙනාටම ගෞරව කරලා මුස්ලිම් සිංහල බෞද්ධ ක්‍රිස්තියානි දෙමළ හින්දු ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමයක් අපි හොයාගමු කියලා ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින අතර